තෙල් ඉල්ලලා කිරිපිටි ඉල්ලලා ගෑස් ඉල්ලලා කියවෙම් හිටිය ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් දෙන්න කියලා. හැබැයි මේ වෙද්දී ඒ සියලු දේවල් තියේදී මිනිස්සු කිව්වා ගොඩට ගෙදර යන්න කියලා. විදායක ජනාධිපති ධූරයත් එක්කම ගෙදර යන්න කියලා. හැබැයි අපි දන්නවා අපිට මේ වෙද්දී ඇවිල්ලා තියෙන මර්ධනය. මර්ධනය අපි ඉස්සරහට ඇවිත් තියෙනවා. මේ වෙද්දී සහෝදරවරු 8 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. හැබැයි ඒ සිද්ධියට පාද ඒ කියන්නේ ජුනි 6 9 වෙනිදා සාධාරණයක් ඉල්ලලා ඒ කියන්නේ මයින් අමවෙන්දා ගෝල් ෆේස් එකට අර ගෝල් ෆේස් අරගලයට පහර දීම සම්බන්ධ සාධාරණයක් ඉල්ලලා ගිය සහෝදරවරුන් තමයි මේ විදිහට අත්අඩංගුවට ගත්තේ. මුලින් රුපියල් 60000ක් වෙච්ච බී වාර්තාවේ තිබ්බ තක්සේඩුව පහුවදා වෙද්දී 1,60,000ක් වෙනවා. ඒතර මොකද්ද මේ කියමින් ඉන්නේ? අපි දන්නවා ඒ දවසේම උදේ මැයි 9 වෙනිදා ප්‍රහාරයට ගත්ත ප්‍රහාරයට මූලික වෙච්ච ජොන් ස්ටෑන්ලට කිසිම අවුලක් නැතුව ගෙදර යන්න පුළුවන් වෙනවා. අඩුම ජොන් ස්ටෑන්ලට පොලිස් බාරයට ගන්න නැතුව අප ලබා දීලා එළියට දානවා. අපි දන්නවා මේ වෙද්දී පොදු දේපළ පනත යටතේ මෙහෙම හිරගත කරන්න මේක මේ ලංකා ඉතිහාසයේ පළිනවතාවක් මේ වුණ අපි දන්න සයිටම් ආරගලය කොතලාවල පනත ආරගලය මේ සියලු දේවල් වලදී මේ විදිහට ලක්ෂයකට වැඩිය මුදල් ඇස්තමේන්තු කරලා දාන්නෙම හිරගත හිරබාරයට ගත කරන්න. අපි දන්න හැබැයි අද ප්‍රසිද්ධ පුවත්පත්වල යනවා මේ වෙද්දී 99 බද්දට වරාය බදු දීපු එකේ රුපියල් බිලියන 147. ඒ කියන්නේ කෝටි 14,700කට වරාය බදු දීම සම්බන්ධ මුදල් වලට වෙච්ච දෙයක් නැහැ. ඒ වත්කම් වලට වෙච්ච දෙයක් නැහැ. ඒක රාජ්‍යයේ කිසිම ගිණුමක සඳහන් වෙලා නැහැ. එතකොට ඒ දේපළ වලට මොකද වෙන්නේ? ඒ රාජ්‍ය දේපළ වලට එතකොට පොදු දේපළ කියන්නේ ඒක නෙමෙයිද? මේ 1,67,000ක මුදලද? එතකොට මේ මුලින්ම 60,000ක් ඇඩ් කරන්නේ බට කැඩිලා බැරියර් වලට හානි වුණා, වතුර මීටරේට හානි වුණා කියලා. හැබැයි පහුවදා වෙද්දී පාරට හානි වුණා කියලා පාරේ සුදු ඉරට හානි වුණා කියලා ලක්ෂයක් ඇඩ් කරනවා. එතකොට මේක මොකක්ද වෙන්නේ? එතකොට අපි දන්න මේ රටේ කොහොමවත් නීති දෙකක් තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන විදිහ තමයි මේක. හැබැයි මේ ක්‍රියාත්මක වෙන්නේ අරගලය සම්බන්ධ අරගලයට සම්බන්ධලා තියෙන සහෝදරවරුන්ට මර්ධනය ක්‍රියාත්මක කරා. එතකොට මේක කියන්නේ දැන් අපි දන්න පහුගිය කාලේ පුරාටම 3000කට ආසන්න ප්‍රමාණයක් බන්ධන මේ අත්අඩංගුවට ගත්තා. දැනටත් 500කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. හැබැයි මේ සිද්ධියට මූලික වෙච්ච මහින්ද රාජපක්ෂලා ජොන් ස්ටෑන්ලා නැත්නම් තව කවුරු හරි මේ ඔක්කොම නිදල් ඉන්නවා. මේකට කිසිදු වගඋත්තරයක් හරි මේකට විභාගයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි කියනවා සාධාරණයේ තියෙන්නේ අපි දන්නවා රාජ්‍ය දේපළ වලට හානි කරේ අපි නෙමෙයි. අපේ ජීවිත මේ විදිහට අවුලට දැම්මේ අපි නෙමෙයි. එතකොට මේ විදිහට හොරකම් කරේ අපි නෙමෙයි. අපිට තමයි මේකට වන්දි කියවනලා තියෙන. අපිට තමයි පෝලිං වල මැරෙන්න වෙලා තියෙන. අපිට තමයි මේ විදිහට ඇවිල්ලා කතා කරන්න වෙලා තියෙන. කතා කරද්දී ආය බන්ධනාගත කරන්නත් අපිව තමයි. හෙට මරන්නෙත් අපිව තමයි. ඉතින් අපි කියනවා ආදරණීය ජනතාවගෙන් අරගලකරුව ජනතාව කියලා දැන් දෙකක් නැහැ. අපි හැමෝටම දැන් අරගලය තෝරගන්න වෙලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ සටන ජයග්‍රහණය කරන ගෝට රනිල්. අපි දන්නවා රනිල් පත් වෙලා කිව්වේ අපි ගෝල් ෆේස් අරගලයට සම්බන්ධ වෙලා ඒකත් එක්ක ක්‍රියාත්මක. හැබැයි දන්න දැන් මාසයක් වගේ ක්‍රියාත්මක වෙද්දි මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි කියනවා ගෝට රනිල් ගේම් එපා කුමන්ත්‍රණකාරීව මේ කරන මර්ධනය අයුක්ති සහගතව මේ අත්අඩංගුවට ගැනීම නවත්තන්න. ඒ සඳහා මේ ජනතාව මුලින් ගෝටා ගෙදර යන්න කිව්වා. ඊට පස්සේ ගෝට රනිල් ගෙදර යන්න කිව්වා. දැන් මේ නිහඬතාවයෙන් පස්සේ බිහි වෙන සමාජය මේ පටපිටාව කියන්නේ මේක තවදුරටත් මෙහෙම තියෙන එකක් නෙමෙයි මීට වඩා ලොකු එකක් බවට පත් වෙනවා. ඉතින් අපි කියනවා එකතු වෙන්න මේ අරගලය ජයග්‍රහණය කරන්න. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.